සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා සද්ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස අත්ථකෝ සම්බහුලා ජාති භූමකා භික්කු ජාති භූමියං වස්සං වුද්ධාති බණහන්නට කැමැති සත්පුරුෂ කාරුණික පිංවතුනි පිංවතියනි අද දවසේ සිද්ධ කරන මෙම ධර්මදේශනාව විශේෂ අරමුණක් වෙනුවෙන් සිද්ධ කරන්නේ මෙම ධර්මදේශනාව සිදු කරන ධර්මදේශකයාණන් වහන්සේ හැටියට මටත් මේ කියන බණ විශේෂයි අහන මාගේ සත්පුරුෂ දායක පිංගතුන්ටත් විශේෂයි එවිතරක් නොවේ මෙම ධර්මදේශනාව සඳහා මම මාතෘකා කරගත්ත සූත්‍ර ධර්මයේ පවා විශේෂ පදනමකින් විශේෂ ප්‍රයෝගයකින් විශේෂ අර්ථකථනයකින් ධර්මදේශනාව පුරාවට අරගෙන යන්නට සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා මුලින් සඳහන් කළ සූත්‍ර ධර්ම පාඨයේ ඉතිරි කොටස අන්තර්ගත වන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ ඕපම්ම වග්ගයේ තියෙන බොහොම සුප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් වන රත විනීත සූත්‍රය මං හිතන්නේ බොහෝ කෙනෙක් අහලා ඇති කියවලා ඇති අධ්‍යයනය කරලා ඇති රතවිනීත සූත්‍රය මේ සූත්‍රයේ නාමයත් විශේෂයි රතයක් කොහොමද විනීත වන්නේ විනීත රත තියෙනවද දැන් අපේ රට සම්බන්ධව ගත්තොත් රත වාහන විනීතයිද රත වාහන එළවන අය විනීතයිද විනීත රතද නැත්නම් විනීත රියදුරන්ද මමත් මෙහි නාමය පරීක්ෂා කරනකොට හිතපු කාරණා තමයි යෝවා දැන් මෙහි දැක්වෙන මේ සූත්‍රයට සම්බන්ධ අනෙකුත් කාරණා එක්ක අදාළවන පසුබිම් කතාවක් තියෙනවනේ එහෙම තමයි සාමාන්‍යයෙන් මේ සම්මුති දේශනා ඇතුලේ අපි අධ්‍යයනය කරන්නේ පරමාර්ථ දේශනාවක් නම් ඒකේ කවුද කින්ද මන්ද කොහෙදිද
අන්තර්ගතය මොකක්ද කියන කැරෙන්නේ ඉතුරු දේවල් විශේෂ වන්නේ නැහැ. ඇත්තෙත් නැහැ. අභිධර්මය වගේ තැනක කවුරුන් විසින් කාහට කොතනකදී කුමක් අරඹයාද වගේ අවස්ථා සම්බන්ධයක් හොයාගන්න බෑ. හැබැයි දැන් මේ සම්මුති ලෝකයේ සත්‍යතා දේශනා කරපු සූත්‍ර පිටකේ විනය පිටකේ කොටස් වල අපි හත්පස නිරීක්ෂණය කරලත් බලනෝ. එළියේ මොනවද තියෙන්නේ, ඇතුළේ මොනවද තියෙන්නේ කියලාත් හොයලා පරීක්ෂා කරලා බලනෝ. එතකොට මේ රතමීත සූත්‍රයේ දැක්වෙන රත ඇවිල්ලා අශ්ව කරත්ත. අද තියෙන රත එකල තිබුණේ නැහැ කියලා ඔබට තේරෙන්න ඕන. අපි ඒවට කියනවා චැරියට්ස් කියලා, අශ්ව කරත්ත වලට. එතකොට දැන් රතවිනිත සූත්‍රයේ පරිවර්තනය දක්වලා තියෙන ඔය තනිස්සරෝ හාමුදුර එහෙම මේ රිලේ චැරියට්ස් කියලා එච්චරයි. එතකොට රතයක් විනීත වන්නේ කොහොමද? මං ඉස්සෙල්ලා කීවා වගේ අපිට හිතන්න දෙයක් තියෙනවා. විනීත වන්නට අවශ්‍ය කරන්නේ රතය එළවන. දැන් මේකනම් අශ්ව කරත්තයන් නම් අශ්වාරෝහකයා නොවේද? ඔහු තමයි. හසුරුවන කෙනා තමයි ඒ රතයෙහි නඩත්තුවේ ඉඳන් එළවීම, කළමනාකරණය, හැසිරවීම මේ හැම දෙයක්ම කරන්නට ඕන. නැවකත් එහෙමයි. නැවිය කියන්නේ යාට. තොටක තොටුපලේ ඉන්න තොටියත් එහෙමයි. ඒ සියලු කාර්ය සම්බන්ධයෙන් වගකීම සහ වගවීම ඔහු දරන්නට ඕන. රටකත් එහෙමයි. රටක පාලකයා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක නම් අපි කියනවා ජනාධිපති කියලා. එක්කෝ අගමැති නැත්තම් බලය පවර්ණ ලද කිසියම් මණ්ඩලයක්. එහි ප්‍රධානියා එහි වගකීම සහ වගවීම ගත යුතුමයි. එතකොට දැන් මේ රතවිනීත සූත්‍රයට අදාළව මෙහි රත පිළිබඳ සාකච්ඡාවක් තියෙන සූත්‍රයේ පළවෙනි කොටස පහු කරගෙන මධ්‍ය අර්ධයටත් ගියහම අපිට හම්බ වෙනවා එවැනි අශ්ව කරත්ත හතක් ගැන තොරතුරු. සත්ත රතවිනීතානි උපට්ඨපෙය්‍යුම්. මේ අශ්ව කරත්ත හතක් ලැහැස්ති කරලා සූදානම් කරලා තියෙනවා කොසල් රජ්ජුරුවන්ට කියලා. එහි උපමා දක්වන අවස්ථාවේ රතවිනීත සූත්‍රයේ දක්වලා තියෙනවා. ඇත්තරම ඒ කොටස මම මගේ අද ධර්මදේශනාවේදී ලොකුවට ඇසුරු කරන්නේ නැහැ. නමුත් මේ මං මුලින් කීවා වගේ හාත්පස අපි අඳුනාගත යුතු නිසා ඒ ටික කියලා දෙනවා. එතකොට මජ්ක්‍ධිම නිකායේ පැනෙන රතවිනීත සූත්‍රයේහි මුල සිට අගට යනකම් ධර්මදේශනාවේදී සාකච්ඡා කරන්නේ නැහැ. පළවෙනි කොටසෙහි සඳහන් වන භික්ෂුවක් සුලක්ෂිත වන්නේ කොහොමද කියන කොටසට අවශ්‍ය කරන ඒ ඉගුණුම් පද්ධතිය පමණක් ධර්මදේශනාවේ අරමුණත් එක්ක ගලපමින් සාකච්ඡා කරන්න මා බලාපොරොත්තු වෙනවා. නමුත් පිඟතුන්ට මෙහි හාත්පස මම කියලා දෙන්න අවශ්‍යයි. ඒකයි කියලා දුන්නේ. එතකොට දැන් මෙහි අරමුණ මොකද්ද බලමු. අද ධර්මදේශනාවේ අරමුණ තමයි පිඟතුනි මම භික්ෂුන් වහන්සේ නමක් හැටියට බුද්ධ වචනය විශ්වාස කරන එහි ඇසුර ලබන හාමුදුරුව කෙනෙක් හැටියට අද මම බණ කියන්නේ මගේ ගුරුදේව නායක හාමුදුරන් වහන්සේගේ අපවත් වීමෙන් තුන් මසක් ගෙවෙන තැන එය අනුස්මරණය කරමි. ඒක මම ඒකයි මුලින්ම කිව්වේ අති සුවිශේෂයි. ගෝලෙක් තමන්ගේ ගුරුදේවයන් වහන්සේ වෙනුවෙන් ධර්මදේශනාවක් පවත්වලා තුන් මහේ පින්කම සිද්ධ කරන්නට අවස්ථාවක් ලැබනවා කියන්නේ මම හිතන්නේ මම ලැබපු භාග්යක් කියලා. එතකොට මෙම ධර්මදේශනාව සඳහා මට ආරාධනය කරන්නේ මේ නිමිති හිතේ ඇති කරගෙන, මේ අරමුණු හිතේ ඇති කරගෙන මෙහි වටිනාකම
පැහැදිලි කරලා අප සමග සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් එකඟතාවට ආවේ SK දොඹේපොළ විශ්‍රාමික විදුහල්පති තුමිය. එතුමිය අපේ පැරණි දායකාවක් සත්පුරුෂ දැනුගත් ධර්මෙහි නිරත වන දායකාවක්. එය තමයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඇරෙන්නට මෙහි සුදුස්සෙක් නොමැත. තමන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධානිය හැටියට ඔබ වහන්සේම මෙම ධර්ම දේශනාව ශාරීරිකව හෝ භෞතිකව පන්සලට විහාරස්ථානයට පැමිණෙන්නට බැරි පින්වතුන්ට ගුවනේ සිට අහන්නට දකින්නට බණ කියමු නේද කියලා යෝජනා කළා. අපේ ගුරුදේව නායක හාමුදුරු කවුද කොහොමද කියන එක ප්‍රදේශවාසීන් දන්නවා. හැබැයි මේ ඩිජිටල් අවකාශයේ ඉන්න බොහෝ අය දන්නේ නැහැයි කියලා මා හිතනවා. උන්වහන්සේ ළඟ තිබිච්ච අති විශේෂ ඥාන සම්භාරය දැනුම ඒ හැම එකටම උඩින් තිබිච්ච සහනශීලී මානසිකත්වය ගෝලෙක් හැටියට මම බොහොම අභිමාණයෙන් ධර්මය හා ගලපමින් රතවිනීත සූත්‍රය හා සමපාත කරවමින් එහි පළවෙනි කොටසට අපි ආමුඛය කියලා කියමු. පළවෙනි කොටසට සාධාරණයක් වන පරිදි මේ ගෙවන්නට අපේක්ෂා කරන විනාඩි 45 50 ඇතුළත සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මාගේ ගුරුදේව නායක හාමුදුරු තමයි නිට්ටඹුව විද්‍යානන්ද පිරුවෙන් මූලමහා විහාරයේ ඇතුළු විහාරස්ථාන ගණනාවකම අධිපතිත්වය දරපු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය පටිපත්ති සංවර්ධන ලේකකාධිකාරී දුරෙන් පුදන ලද නම කියන්නට අවසර ශාස්ත්‍රවේදී පූජ්‍යතර ගලපිටමඩ ඉන්දානන්ද නායක හාමුදුරු. උන්වහන්සේ අවුරුදු 60ක් වගේ කාලයක් ජීවත් වුණා. හරියටම අවුරුදු 61ක් වගේ. 61ක් සම්පූර්ණ වුණේ නැහැ. ආයුෂ භුක්ති විඳලා මේ මාසේ 13 වෙනිදා වෙනකොට මහ පොළොව අතහැරලා කායස්ස බෙහෙදා පරම්මරණා කියපු විදියට කාබුන් මරණයකටපත් වෙනවා. 2022 ජනවාරි 13 වෙනිදා උන්වහන්සේ අපවත් වෙලා අප්‍රේල් 13ට මාස 3ක් ගෙවෙනවා. උන්වහන්සේ වෙනුවෙන් 7 දවසේ පින්කම අපි ගරු ගාම්භීර විදියට සිද්ධ කළා. මාසයක් ගෙවුණු තැන හීල දානමය පින්කමකුත් සිද්ධ කළා. 3 මාසක් එළඹෙන තැන අප්‍රේල් 8, 9, 10 කියන දවස් තුනේම පින්කම් තුනක් සිද්ධ කරනවා. අප්‍රේල් 8 වෙනිදා අලුත්ගම පඤ්ඤාසාර හාමුදුරුව බණ කියනවා අපේ පන්සලේ නිට්ටම විද්‍යානන්ද පිරුවෙන් මූලමහා විහාරයේ. අප්‍රේල් 9 වෙනිදා තල්ගමුවේ සුධීරානන්ද හාමුදුරුව බණ කියනවා. අප්‍රේල් 10 වෙනකොට පස්සරු 1 වෙද්දි YouTube හරහා අද අපි පටිගත කරන මෙම ධර්ම දේශනාව විකාශය වෙනවා යයි මා දැනුවත් වෙලා තියෙනවා. ඊට අමතරව 10 වෙනිදා, ඒ කියන්නේ එදිනම 10වල 100ක් නමකට අධික 119කට ආසන්න මහා සංඝරත්නයකට 10වල දක්ෂිනාව අපි පිරිනමනවා. මෙන්න මේ කටයුතු ඔක්කොම කරන්නේ මේ මහ පොළොවේ අපි දැක්ක අපේ පැවිදි දිවිය ඇතුලේ දැක්ක සත්පුරුෂයාණන් වහන්සේ නමක් විශේෂෙහි කරන්නට පුළුවන් උපරිම ගෞරවය. උන්වහන්සේ අපවත් වීමෙන් පසුවත් කරන්නට පුළුවන් උපරිම සත්කාරය අප විසින් මෙහි අපයයි සඳහන් කරන්නේ. සද්ද විහාරික මහා සංඝරත්නයේ විශේෂයෙන්ම විද්‍යානන්ද පිරුවෙන් මූලමහා විහාරයේ විහාරාධිකාරී යටියන සිරිමල ස්වාමින් වහන්සේ, ක්‍රත්‍යාධිකාරී උරුබොක්කේ රේවත ස්වාමින් වහන්සේ ඇතුළු
ශේෂ්‍ය පුත්‍රයන් වහන්සේ ප්‍රධානව සද්දිවිහාරිකව වැඩ සිටින භික්ෂු මහා සංඝරත්නය එකතු වෙලා මේ කටයුතු ඔක්කොම පිළිවෙලකට පිරිසිදුව ලස්සනට සංවිධානය කරමින් පවතිනවා. මෙච්චර සලකන්නේ ඇයි අපේ නායක හම්දුරන්ට? මෙච්චර ඇයි අපි පින් දෙන්නේ කියලා ඒ හැම පින්කමකදීම මං හිතනවා. දායකයොත් හිතනව ඇති. ඇත්තටම උන්වහන්සේට එහෙම පින් දෙන්න තරම් පින්වල අඩුපාඩුවක් නැහැ. මං ඒක හොඳාකාරවම දන්නවා. උන්වහන්සේ ගොඩාක් පින් සිද්ධ කරගත්ත කෙනෙක්. ගොඩක් අයට උපකාර කළ කෙනෙක්. අන් අයට පිහිට ආධාර කළ කෙනෙක් නිහඬව. ඒ කිසිම අවස්ථාවක උන්වහන්සේ කොහොමත් සමාජ මාධ්‍ය ජාලාවේ වැඩ සිටියේ නැහැ. උන්වහන්සේ කරන දේවල් නූතන ලෝකයේ අය දැක්කේ නැහැ. ඒ කියන්නේ මේ සයිබර් අවකාශයේ දායකෙක් ශිෂ්‍ය පුත්‍රයෙක් ඒ දේවල් හඳුන්වා දුන්නොත් ඇරෙන්නට. ලෝකේ බොහෝ අය දන්නේ නැති වුණාට ඒ දේවල් ලැබපු අය බොහෝම හොඳට දන්න උන්වහන්සේ මොනවද කළේ කිව්වේ කියලා. මම ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දකිනවා. පින්වතුනි, විහාරස්ථානයේ අධිපතිත්වය දරපු දවසේ ඉඳන් මේ මොහොත දක්වාම මම මගේ ආසනයේ වාඩි වෙච්ච මොහොතේ සිට හවස 4 5 6 වෙනකම්ම, සමහර වෙලාවට රාත්‍රී 10 වෙනකම්ම බොහෝ පිරිස් එනවා උදව් උපකාර ඉල්ලගෙන. ඒ හැමෝම සමහර වෙලාවට දවසකට 10කට ආසන්න පිරිසක් නැතිබැරි මිනිස්සු විවිධ අවශ්‍යතා වෙනුවෙන් එනවා. මං ඒවා නැතිබැරි කියනවටත් වැඩිය අවශ්‍යතා කියලා තමයි හිතන්නේ. අවශ්‍යතා ඇති වෙන්න පන්තියක් අවශ්‍ය නැහැ. අවශ්‍යතා ඇති වෙන්නේ අවශ්‍යතාවක් තියෙන නිසා. ඒක මධ්‍යම පාන්තිකයන්ට වෙන්නට පුළුවන්, පළමු පෙළ කෙනෙකුට වෙන්නට පුළුවන්. අපි හිතනවා නම් තුන්වන පන්තියක් තියෙනවා කියලා, ඒ පන්තියටත් අවශ්‍යතා තියෙන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍යතාව අපිට පිරිමහන්න පුළුවන් නම් එතන තමයි අපි ධර්මයට අනුව පින කියලා කියන්නේ. නැත්තම් මේ වාස්තවික ලෝකයට අනුව කෙනෙකුගේ අවශ්‍යතාව ඉෂ්ට කරා, නැත්තම් උපයෝගිතාත්මක කටයුත්තක් කළා කියලා කියන්නේ. උපයෝගිතාවක් තියෙනවා, යුටිලිටි එකක් තියෙනවා කියන්නේ ඒ වගේ තැනකදී. දවසකට අර මං මුලින් කිව්වා වගේ එන 10 දෙනෙක් 8 දෙනෙක් වගේ පිරිස හැමදාම කියන්නේ කලින් හිටිය නායක හම්දුරුත් අපිට මෙහෙම කළා මෙහෙම කළා. ඉතින් මම මේ වෙලාවට කල්පනා කරනවා ඒ කිසි දෙයක් උන්වහන්සේ අප සමග කියලා නැහැ. ඒ කළ උදව් කොහෙවත් තැනකදී කියලා නැහැ. ඒව ප්‍රචාරය කරවගෙනත් නැහැ, කියවගෙනත් නැහැ, කියලාත් නැහැ, කියවගෙනත් නැහැ. මං කියන්නේ කියන එක හෝ කියවගන්න එක වැරදි කියන එක නෙමෙයි, උන්වහන්සේ ළඟ තිබිච්ච විශේෂ ගුණය. තව කෙනෙකුට ඒක විශේෂ වෙන්න පුළුවන්, තව කෙනෙක් දැනුවත් කිරීම. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පින ඔබේ නම්, ඔබයට වියදම් කළා නම් ඔබට ඒකේ සාධාරණ අයිතියක් තියෙනවා. ඒක අලෙවි කිරීම, අලෙවි නොකිරීම කියන දෙක. එහෙනම් ඒකට අත ගහන්නවත් සම්බන්ධ නොවිච්ච කෙනෙකුට ඔබේ බරගෙන ගෙදර ඉඳන් තරාදි හදන්න බෑ. ඒක තමයි මගේ දර්ශනේ, මං හිතන විදිය. හැබැයි මම අද කියන්නේ අපේ නායක හම්දුර ළඟ තියෙච්ච විශේෂතාව. උන්වහන්සේ කළ කී දෑ අපි උන්වහන්සේ අපවත් තුනයින් පස්සේ තමයි දන්නේ. ඒ පවුල් වලට කළ උදව්, දරුවන්ට කළ උදව්, වැඩිහිටියන්ට කළ දේවල්, ඒ එන මිනිස්සු එකක් නෑර මා ළඟත් කියනවා. ඉතින් මා ගැන කියනවා නොවේ, මාත් ඒ අය. කවදාවත් හිස්සතින් යවන්නේ නැහැ. මට පුළුවන් හැම වෙලාවකම මගේ ළඟ තියෙන මුදල් පසුම්බියේ මුදලුත් තියාගෙන ඒ අයට ආධාර කරනවා. මම හිතන්නේ හැම වෙලෙම පුටුවක ඉඳගෙන මට පින් කරන්න පුළුවන්, ආසනේ ඉඳන් පින් කරන්න පුළුවන්. එහෙම හිතනවනම් මේ රටේ පන්සල් කරන හාමුදුරුවරු, තියෙන තැන්වල හාමුදුරුවරු මේ රට කොච්චර හොඳ තැනක තියන්න පුළුවන්ද? මිනිස්සුන්ගෙන් ගන්නව ඇරෙන්න, මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා ඒ හැම වෙලාවකම අපි ළඟ තියෙන ජීවිත දර්ශනය, ජීවන අවබෝධය මිනිස්සුන්ට පෙන්වනවා ප්‍රායෝගිකව. ඉතින් ඒවා ඒ විදියටම පාත්වාගෙන යන්නේ ගුරුදේව නායක හම්දුරන්ට කරන
ඉමහත් ගෞරවයක් ලෙස සලකමි. ඉතින් මෙන්න මේ තියෙන ಗುಣ ඔය මං එකක් පැත්තක් විතරයි කියවේ පින්තුනි. මේ ಗುಣ නූතන භික්ෂුන් වහන්සේ එක්ක ගලපමින් විවේචනය නොකරමින් සමපාත වීම සම්බන්ධයෙන් මැදිහත් කිරීම හැටියට යම් කරුණු දැක්වීම සිද්ධ කරමින් රතවිනීත සූත්‍රයේහි අර ප්‍රධාන කොටසෙහි පළමු කොටසෙහි තින ආමුක දේශනාව ඇසුරෙන් ගුරුදේව නායක හාමුදුරුව සතුව තිවිච්ච ගුණත් භික්ෂුව ළඟ තිබිය යුතු යයි භාග්‍යතුන් වහන්සේ වදාළ ගුණ ටිකත් එකතු කරලා මෙම ධර්ම දේශනාව සාකච්ඡාවක් හැටියට ඉස්සරහට අරගෙන යන්නයි මගේ බලාපොරොත්තුව. පින්තුනි මෙම රතවිනීත සූත්‍රය ආරම්භක අවස්ථාවේදී අපිට හම්බ වෙන්නේ බුදුහාමුදුරන්ගේ ගම් ප්‍රදේශයේ ඉපදිච්ච හාමුදුරුව ටික වස් වසලා ඒ වස් වලට අදාළ කටයුතු නිමා කරලා අපි හිතමු වස නිමාවටපත් කරලා භාග්‍යතුන් වහන්සේ සමග සාකච්ඡා කරන්න පැමිණෙනවා. ඒ ඒ ප්‍රදේශවල වස් විසීම් කටයුතු, පවාරණ කටයුතු, උපසම්පදා කටයුතු, මහාන කිරීම කටයුතු බුදුහාමුදුරුව පස්සේ කාලේ බාර දෙනවා. නේ අනුජානාමි භික්කවේ තාසු තාසු දිසාසු තේසු තේසු ජනපදේසු. ඒ ඒ දිශාවන්වල ඒ ඒ ජනපදවල ඔය කියන දේවල් සිද්ධ කරන්න භික්ෂුන් වහන්සේට බලය පැවරීමක් භාග්‍යතුන් වහන්සේ සිද්ධ කළා. මොකද ප්‍රායෝගිකව මේ සියල්ල උන්වහන්සේට සිද්ධ කරන්න බැරි හින්දා. ඉතින් ඒ හාමුදුරුවෝ ඒ කටයුතු බොහොම හොඳට කළායින් පස්සේ ප්‍රිය උපදවන භාග්‍යතුන් වහන්සේ දකින්න සතුටු සාමිච්චයෙහි යෙදෙන්න ධර්ම කතාවෙහි නිරත වෙන්නට බොහෝ දුරු කතර ගෙවාගෙන ආවා. ඒව ගැන මේ ත්‍රිපිටක පාලියේ විශේෂම සුත්ත පිටකේ බොහෝ තොරතුරු සූත්‍ර දේශනා අස්සේ අපිට හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම ආවහම දැන් ඇත්තරම රතවිනීත සූත්‍රය පරිශීලනය කරන කෙනෙකුට ප්‍රමුඛව හම්බ වෙන නම තමයි පුන්නහාමුදුරු මන්තානි පුත්ත පුන්නහාමුදුරු සහ උපතිස්ස නම් දැරුව ප්‍රවේණියට අනුව ශාරිපුත්‍ර කියන නම පාවිච්චි කර සාරිපුත්ත සැරියුත් කියන මහරහතන් වහන්සේ මේ උත්තමයන් වහන්සේ දෙදෙනාගේ නම් දෙක අපිට හම්බ වෙනවා පුන්නහාමුදුරුවයි සැරියුත් හාමුදුරුවයි. උන්වහන්සේ දෙනම තමයි මේ සූත්‍රය ඇතුලේ පළවෙනි කොටස ගියායින් පස්සේ සාකච්ඡා කටයුතු සිද්ධ කරන්නේ. ඒවා ධර්මයේ පිළිබඳ සාකච්ඡා. ඊට පස්සේ පළවෙනි ටික මං අද කතා කරන මේ පළවෙනි කොටස භාග්‍යතුන් වහන්සේ අර උන්වහන්සේගේ ගමෙන් වැඩිය හාමුදුරුවරුන්ට ජාති භූමකා බික්කු ජාති භූමියන් නේ බුදුහාමුදුරන්ගේ ගමෙන් වැඩිය එක නමක් නෙමෙයි දෙනමක් නෙමෙයි සෑහෙන පිරිසක් a number of monks from the blessed ones native land එහෙමයි පරිවර්තනයේ තියෙන්නේ. ගොඩක් ස්වාමින් වහන්සේ බුදුහාමුදුරන්ගේ ගමෙන් වැඩිය ඒ හාමුදුරුවරුන්ට භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණා කියලා දෙනවා. එතකොට මේක දැන් මේ මේ සූත්‍රය තෝරා ගැනීමේදී මගේ කල්පනාව මගේ කැමැත්ත වැඩිපුරම යොමු වුණේ භාග්‍යතුන් වහන්සේගේ ගම්දනව්වේ සිට ආපු හාමුදුරුවරු මෙහි පළවෙනි කොටසේ හම්බ වෙන නිසා එහි මැද සහ මේ සූත්‍රයේ කෝ එක හොයාගෙන යනකොට විනීත කරන ලද රත ගැන සඳහන් වන කොටසට අයත් සිදුවීම සම්බන්ධ වෙන්නේ කොසල් රජ්ජුරුව නිසා. දැන් කොසල් රජ්ජුරුව ගත්තත් භාග්‍යතුන් වහන්සේ කොසල් රට වැසියෙක්. කෝසල දනව්වේ තමයි කිඹුල්වත්පුරයේ තිබුණේ. එහි තමයි ශාක්‍ය ජනපදයේ තිබුණේ. දෙව්දහනුවරත් එහිමයි තිබුණේ. එතකොට මහරාජ්‍ය තමයි කෝසලය කියලා කියන්නේ. එහි තියෙන ගණතන්ත්‍රය තමයි අපි කියනෝ නම් ශාක්‍ය ජනපදය. කිඹුල්වත්පුරයත් එහි ප්‍රධාන නගරය හැටියට සලකනවා. දෙව්දහනුවරත් මව්පාර්ශ්වයේ ප්‍රධාන නගරය වෙනවා. මේ ජනපදය එතකොට ශාක්‍යයන්ගේ ජනපදය ශාක්‍ය ජනපදය. එතකොට ඒ පැත්තෙනුත් බුදුහාමුදුරන්ට කිට්ටු සම්බන්ධයක් තියෙනවා. එතකොට මෙහි පැනෙන භික්ෂුන් වහන්සේත් කෙලින්ම සූත්‍රයේ සඳහන් කරන අතකෝ සම්බහුලා ජාති භූමකං බික්කු ජාති භූමියන් උපම් ප්‍රදේශයේ සිට ආවාය කියලා. බුදුහාමුදුරුවන්ගේ උපන් ගැමි. ඉතින් උන්වහන්සේ බොහෝ වෙලාවට තමන් උපන් භූමියට ප්‍රදේශයට එහි ඒ පැත්තෙන් හමන හුලඟටත් බොහෝ කැමැත්තක් දක්වපු
ප්‍රියතාවක් උපදවපු ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඉතින් එතන තියෙන අර මේ ඇලීමක් හෝ උපංගම පන්සලට අරගෙන යෑමක් එහෙම දෙයක් නොවේ. එතන තියෙන්නේ මට හිතන විදියට සම්මුති ලෝකයේ බොහෝ කෙනෙක් ඒක දකින්න ඕන. අපි හැමෝටම පිරිසිදු උපතක් අවශ්‍යයි. උපතෙන් හැම දෙයක්ම තීරණය කරනවා කියන එක නොවෙයි. භාග්‍යතුන් වහන්සේ බොහෝ වෙලාවට තමන්ගේ ජාත භූමියට යම් යම් මැදිහත්වීම් සිද්ධ කරලා ඒ අය නිවැරදි කරා. දැන් අපිට හොඳම සාක්ෂ්‍ය හැටියට ලැබෙන මේ උත්තරය තමයි ධම්මපද පාළියේ සුඛවග්ගයේ තියෙන ඔය එහි නිදානෙහි දැක්වෙන සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ ආදි වශයෙන් ගාථා තුනක් තියෙනවනේ. ඒ තුනට සම්බන්ධ ශාක්‍ය සහ කෝලිය දිය අරගලය ජල ප්‍රශ්නය පිළිබඳව සඳහන් වෙන කොටසෙහි තියෙන රෝහිණී නදිය සම්බන්ධයෙන් ඇතිවෙන්නට ගියපු මහා දරුණු යුද ගැටුම අපි හැම කියමුකෝ. ඒක භාග්‍යතුන් වහන්සේගේ මැදිහත් වීමෙන් නතර වුණා. ඉතින් බුදුහාමුදුරෝ ඒ දිහා බලන්නට ඇත්තේ තමන්ගේ ඈයෝ ඒක මේ ඕලාරිකව හිතන්නට අවශ්‍ය නැහැ. තමන්ගේ ගමේ අය රණ්ඩු වෙනව මරා ගන්නට යනවා නේ. එතකොට දැන් අපි ඒක ප්‍රතිසංස්කරණය කරලා ගමු. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. එතකොට උන්වහන්සේලාටත් තමන්ගේ ගම සම්බන්ධයෙන් කිසියම් වගකීමක් තියෙනවා. මොකද මේ රටේ හාමුදුරුවරු ගම් වලින් තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. සමහර හාමුදුරුවරු හින්දා ඒ ගම් ප්‍රසිද්ධ වෙලක් තියෙනවා. එතකොට උන්වහන්සේලා ප්‍රසිද්ධ වීමත් එක්ක ඒ ගම රටේ ලෝක මිනිස්සු දැනගෙන තියෙනවා. ඒක තමයි සංස්කෘතිකව එතන අපි ග්‍රහණය කරගන්න දේ. එතකොට එහෙම නොවුනට එහෙම විය යුත්තේ ඇත්තටම ඒ ගමත් ආලෝකවත් වෙන්නට ඕන ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේ නිසා. ඉතින් ඇත්තටම මෙතන මේ තොරතුරක් ඉන්ෆෝමේෂන් එකක් විතරක් කියලා හිතන්නත් පුළුවන් කෙනෙකුට. බුදුහාමුදුරන්ගේ ගමෙන් ආවයි කියන එක මේ අතකෝ සම්බහුලා ජාති භූමකං බික්කු ජාති භූමියක්. බුදුහාමුදුරන්ගේ ගමේ සිට ඒ නේටිව් ලෑන්ඩ් එකේ ඉඳන් ආවයි කියන එක තොරතුරු දැක්වීමක් පමණක් හැටියට කෙනෙකුට හිතන්නත් පුළුවන්. අපි ඒක අර මම කියකු ප්‍රතිසංස්කරණය කරලා තවත් ඒක මේට කරුණු අතිනුත් දාලා එකතු කරලා ගත්තොත් එහෙම තේරුම් ගන්න ඕන දේ තමයි මේ හාමුදුරුවරුන්ගේ ගම්වල ඉන්න මිනිස්සුත් උන්වහන්සේලා තරම්ම සුපිරිසුඳු වෙන්නට පුළුවන් නම් නිදහස් මනසක් තියෙන නිවුණු උදවිය හැටියට පරිවර්තනය වෙන්න පුළුවන් නම් ඒ භික්ෂුවටත් ඒක ආලෝකයක් කියන එක තමයි මේ සම්මුති ලෝකයේ අද අපි තේරුම් ගන්නට ඕන. ඉතින් එහෙම හාමුදුරුවරු ගම් බබලවපු හාමුදුරුවරු ඕනතරම් අපේ රටේ ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවල උන්වහන්සේගේ ගම වෙනුවෙන් කිව්වොත් එහෙම ඒකේ ඕලාරික ශබ්දයක් තියෙන. එහෙම නෙමෙයි ගමේ උදවිය වෙනුවෙන් යම් යම් මැදිහත්වීම් වෙලා තියෙනවා. දැන් උන්වහන්සේ කිඹුල්ලත්පුර සංචාරය කියන එක ගත්තොත් එහෙම නේ. එතකොට මේ මැදින්පුර පසළොස්වක පෝයත් එක්ක අපි සිහිපත් කිරීම කරන ඕනේ තමන්ගේ ජාත භූමියට බුදුහාමුදුරුවෝ වැඩීම කියන එක. ඒකත් එක්ක ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන. ඇත්තටම බුදුහාමුදුරන්ට ලොකු අභියෝගයක් වෙන උන්වහන්සේගේ මේ ශාක්‍ය ජනපදිකයෝ මේ උන්වහන්සේ කෙරේ නම්මා ගැනීම, ඒ අය පරිවර්තනය කර ගැනීම කියන එකට බුදුහාමුදුරන්ට පෙළහර පාන්නත් සිද්ධ වෙනවා. එතකොට හිතන්න ගම්වල මිනිස්සු එතකොට හැම වෙලේම මේ බුදු වුණත් පිළිගන්න කැමති නැහැ. එතකොට පැවිදි වුණාම කොච්චර අමාරුවෙන්ද පිළිගන්නේ? පැවිදි වෙලා ධර්ම මාර්ගය යනවයි කියුවාම කොච්චර අඩුතක්සේරුවද්ද කරන වැත්ති කියලා හිතාගන්න. ඉතින් ඒ වගේ අයට ඒ ගම්වල මිනිස්සුන්ගේ හිත්වල තියෙන සැක විශේෂයෙන්ම මාන්නේ වගේ දේවල් නැති කරන්න තමයි බුදුහාමුදුරු ඔය කිඹුල්වත්පුර සංචාරයේ සිද්ධ කළේ. ඉතින් ඒක නරකකුන්නේ බෞද්ධ ශාසනයේ පැත්තෙන් ගත්තොත් බොහෝ අය ශාසනයට එකතු වුණා. ආනන්ද, නන්ද, අනුරුද්ධ නේ, ඔය වගේ මේ සසුනේහි මේ බරපතල වගකීම් දරපු මහා ස්වාමීන් වහන්සේලා මේ ශාසනයට එකතු වෙන්නේ මේ ගමනත් එක්ක. ඉතින් ඒ හින්දා හැම වෙලේම මේවා උපයෝගිතාර්ථයෙන් තමයි තේරුම් ගන්නට උන. ගමක් බබලනවා කියලා කියන්නේ හාමුදුරුව පුටු ඉඳගෙන ඉන්නකොට බබලනවා කියන එක නෙමෙයි. ඒ ගමට අවශ්‍ය කරන මැදිහත්වීම් ධර්මය
පාවිච්චි කරලා කරන්න පුළුවන් මැදිහත් වීම සිද්ධ කරලා මිනිස්සුන්ගේ ජන ජීවිත නැගිටවන්න ගොඩ දාන්න පුළුවන් විදිහේ මැදිහත් වීම සිද්ධ කරලා අපිට ගම් ආලෝකවත් කරන්න පුළුවන් ඒ ගම බබලනවා කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් එක්කම අන්න ඒකට ඉතින් ඒ නිසාම මෙන්න මෙහි තියෙන මෙන්න මේ අර මේ ඒ ඒකට අදාළ කම විශේෂයෙන්ම තමන්ගේ කමත් එක්ක එතකොට මේ සංවේදීතාවත් එක්ක මම හිතුවා රතවිනීත සූත්‍රය මටත් මගේ ගුරුදේවයන් වහන්සේ ගැන කතා කරන්න තියෙන හින්දා මෙහි සඳහන් තොරතුරුත් භාග්‍යතුන් වහන්සේගේ උපංගමට සම්බන්ධ නිසාත් මෙහි තියෙන එකිනෙකට සම්බන්ධව තියෙන මේ දැඩි සමීපතාව නිසාම අද ධර්ම දේශනාව සඳහා රතවිනීත සූත්‍රය වැදගත් වේවිය කියලා. එතකොට මෙහිදී භාග්‍යතුන් වහන්සේ අර කියපු ගමෙන් ආපු භික්ෂුන් වහන්සේ එක්ක සාකච්ඡා කර කර ඉන්නකොට උන්වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ අහනවා ඔබ වහන්සේලා මෙන්න මේ කියන ಗುಣධර්ම වලින් යුක්තද නැද්ද? ඒතර විය යුත්තේ එහෙම යුතු වීම. එහෙම ප්‍රශ්න කිරීම කීපයක් කරනවා මේ හැම තැනක තියෙන්නේ ಗುಣධර්ම කීපයක්. අපි කියමුකෝ ප්‍රමාණාත්මක සහ ගුණාත්මකව අගය කරන්නට පුළුවන් හැසිරීම් පද්ධති වලට සම්බන්ධ වන කිසියම් ගුණ රාශියක් මෙහිදී අපි සාකච්ඡා කරනවා. ඒවා එකින් එකට ගුරුදේවයන් වහන්සේගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා ගලපල සාකච්ඡා කරන්නත් මා බලාපොරොත්තු වෙනවා. පළවෙනිම ගුණය භික්ෂුන් වහන්සේ උන්වහන්සේගේ ගමෙන් වැඩි හාමුදුරුවරු එක්ක සාකච්ඡා කරන පළවෙනිම ගුණය ඔබ මෙහෙමද නැද්ද කියලා අහන පළවෙනිම ගුණය තමයි අප්පිච්ඡෝ අල්පේච්ඡතාව. ඒ කියන්නේ having few wants himself කියලා හරියටම කිව්වොත් එහෙම. කියන්නේ අවශ්‍යතා හරිම සීමිතයි. ඉච්ඡතාව කැමැත්ත බොහොම සීමිතයි කියන එක. ඒක භික්ෂුවකට හරි වටිනවා. ඒ කියන්නේ අපි ළඟ ගොඩක් ಜಾති තියාගත්තාම අපිට ගොඩාක් වෙහෙස වෙන්නත් වෙනවනේ නේ. ඉතින් ඒවා උපායශීලීව කළමනාකරණය කර ගැනීම තමයි නූතනයේදී සිද්ධ කරන්නට ඕන. එතකොට මේ ඒ අතර අවශ්‍යතාව සීමිත කරගත්තහම හරි පහසුයි. හැම තැනම අවශ්‍යතා තියාගත්තහම අපි ළඟ ඉතුරු වෙන්නේ අවශ්‍යතාවම පමණයි නේ. හැම වෙලෙම වොන්ටින් කියන එකේ අපි ඉන්නේ. මේක ඕන මට මේ දේ ඕන මට ඕන මට අවශ්‍යයි මගේ කියලා හිතාගත්තොත් අපි හැම වෙලේම අර මේ ඒ ඊගෝ එකක් නඩත්තු කරනවා. එතකොට අවශ්‍යතාවත් අපිට සෑහෙන ප්‍රමාණයක් සම්පූර්ණේ කරන්න වෙනවා. එතකොටත් ප්‍රශ්න වෙනවා. ඉතින් එහිඳ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතේ මේ අප්පිච්ඡෝ කියන එක අවශ්‍යතාව මේ අල්ප වශයෙන් පවත්වා ගැනීම ප්‍රායෝගිකව හරි වැදගත්. දැන් අතහැරීම කියන එකත් එහෙමනේ නේ. ඔය අවශ්‍යතා ගැන කතා කරනකොට ඊළඟට කතා කරන වචනේ තමයි අවශ්‍යතා කියන ඒවා. ඉතින් අවශ්‍යතා සීමිත වුණාම අතහැරීම කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අපි ළඟ තියෙන જાති ගොඩක් තිබුණාම අතහැරීම කියන එක ප්‍රශ්න වෙනවා. ඉතින් ඇත්තටම භෞතිකව අතහැරීම කියන එක මේ අපහසුයි. ඒ වගේම අපහසුයිට වැඩිය 10-12 ගුණයකින් අපහසුයි මානසිකව අතහරිනවයි කියන එක. සමහරවිට බොහෝ භෞතික දේපල තියන අය මනසින් ඒව අරගෙන යන්නේ නැහැ. එහෙමයි ඉන්නෝ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. බොහෝ දේවල් තියාගෙන ඒ ඔක්කොම ඔළුවේ තියාගෙන ඉන්න අය ගොඩක් ඉන්නෝ. එතකොට ප්‍රශ්න ගතයි ප්‍රශ්න සහගතයි ඔලුවට බර. දැන් අපේ ගුරු හාමුදුරුවෝ දිහා බැලුවහම උන්වහන්සේ ළඟ මේ අල්පේච්ඡතාව අවශ්‍යතා සීමිතයි ඒ කියන්නේ few wants කියන ඒවා හරියටම තිබුණා. අවශ්‍යතාවන් එතකොට කැමැති දේවල් බොහොම ටිකයි තිබුණේ. උන්වහන්සේ බොහොම සරල ජීවන ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරේ. ඇත්තම කිව්වොත් උන්වහන්සේ බොහෝ වෙලාවට බොහෝ දේවල් අතහැරියා. අතහැරිය කියන්නේ නැවත ගන්නෙ නැති විදියටම බොහෝ දේවල් අතහැරියා. ඒක අපි මේ ප්‍රායෝගිකව දැක්කා. දැන් අපේ විහාර පරපුරට අයත්ව තියෙන බොහෝ විහාරස්ථානවල වගකීම් උන්වහන්සේ සුජීවත්ව වැඩ සිටින කාලෙම බොහෝ අයට පවරලා දුන්නා. ඒව නැවත
මූලමහා විහාරයේ යාන්ත්‍රණය යටතේ තිබිය යුතුද නැතිද කියන එක ගැනවත් දිගදුර හිතන්නෙත් නැතුව සමහරලාට උන්වහන්සේ දේවල් සමහර අයගේ අවශ්‍යතා වෙනුවෙන් භික්ෂුන් වහන්සේලාගේ චිර පැවැත්ම වෙනුවෙන් ශාසනය අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කරලා දුන්නා. ඒ වගේ මේ ලෝකේ මේ රටේ අපිට එහෙම හාමුදුරුවරු අඩුවෙන් තමයි දකින්නට ලැබෙන්නේ. සමහර දේවල් ගැන උන්වහන්සේගේ හැඟීමක් ඌමනාවක් තිබුණෙම නැති තරම්. මොකද උන්වහන්සේ දන්නවා ඒ දේවල් වලට ඔට්ටු වෙන්න ගියොත් එහෙම අපි නිකම්ම නිකන් වයසට යනවා. ඒවා පන්සල් වෙන්නට පුළුවන්, සමහර ලාවට දේපොළ වෙන්නට පුළුවන්, ගොඩ ඉඩම් වෙන්න පුළුවන්, මඩ ඉඩම් වෙන්නට පුළුවන්. එහි අවශ්‍යතාව ප්‍රබල දෙයක් හැටියට උන්වහන්සේ හිතුවේ නැහැ. ඒ හින්දා කොච්චර වස්තුව, ධනය, දේපොළ මේ හැම දෙයක්ම ලබා ගන්න තිබුණත් උන්වහන්සේ බොහොම සරල ජීවන අවශ්‍යතා ටිකක් තමයි හැම වෙලේම නඩත්තු කරේ. ඒක මේ මහ පොළොව ඇතුලේ ජීවත් වෙච්චි භික්ෂුන් වහන්සේ ඒ වගේම ගිහි පිංතුන් එක මම සංසන්දනය කරලා බැලුවොත්, ගලපල බැලුවොත්, හොයලා බැලුවොත්, වග විභාග කරලා බැලුවොත් මට එහෙම අය බොහොම අඩුවෙන් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ අතරින් අංක එකට මගේ ගුරුදේව හාමුදුරුවන් ඊළඟට උන්වහන්සේ ඒක කතා කළා. දැන් සූත්‍රයක සඳහන් කරන්නේ අප්පිච්ච කතංච, ඒක ගැන කියලා දුන්නා. අපි ළඟ උන්වහන්සේ ළඟ ඒ ගුණය තියෙනවා වගේම අල්පේච්ඡතාව තියෙනවා වගේම උන්වහන්සේ ඒ ගැන කතා කරලා අනිත් අයටත් කියලා දෙනවා. ඔව පස්සේ පන්නන්න එපාය කියලා අපිට පව ඒ කාලේ කියලා දෙනවා. ඔය ඇති කියන එක, දැනට ඔය ඇති කියන එක හිතන්න පුරුදු කරේ උන්වහන්සේ තමයි. ඊට පස්සේ සන්තුට්ඨෝ නේ, සතුට කියන එකනේ, කන්ටෙන්ටඩ් කියන එක නේ, සතුට. සතුට කියන එක මේ උතුම්ම ධනය හැටියට නිදක්වලා තින්නේ. දැන් මේ කාලේ ධනය ගැන නිතරම සාකච්ඡා කරනවා. භාණ්ඩාගාරයේ ධනය නැහැ කියනවා, මිනිස්සුන්ගේ මුදල් පසිඹුවල ධනය නැහැ කියනවා, දේපොළ නැහැ කියනවා, ධනය නැහැ කියලා කියනවා. එතකොට භෞතිකව ඒ දේවල් තියෙනකොට අල්ලගන්නට බැරි, ඒ කියන්නේ ස්පර්ශ කරන්නට බැරි ධනයක් අපි ළඟ මේ කාලේ තියාගන්නට ඕන. අපහසුයි තමයි. ඒ තමයි සතුට. ඒක තමයි සන්තුට්ඨි පරමං ධනං කිව්වේ නේ. ඒ ධනය අර මුදලින් ගන්නට පුළුවන් එකක් නෙමෙයි. මුදල් වලනුත් ඒවා ගන්නට පුළුවන් ඇත්තටම. ප්‍රායෝගික කාරණාවලදී සමහර දේවල් කරනකොට ධනය, ඒ කියන්නේ මුදල් ඒකක, එතකොට මුදලේ තියෙන මේ මූර්ත වටිනාකම වගේ දේවල් සත්‍ය සිද්ධි, ඒවා අවශ්‍යයි. ඒවා එහෙමම තමයි. ඒ වුණාට කොච්චර මුදල් ඇහේනියක් තිබුණත් සතුට ඔබේ පසුම්බියේ තියෙනව නම්, ඔබේ නිවසේ තියෙනව නම් ඒක ධනෙ හැටියට පාවිච්චි කරන්න. මොකද ඒක දාර්ශනිකයි, අපහසුයි. ඕනෝට වැඩිය භෞතිකකරණයට ලක් වෙච්ච කෙනෙකුට, වාණිජකරණයට ලක් වෙච්ච කෙනෙකුට, ලං වෙච්ච කෙනෙකුට මාමේ කියන කාරණාව අපහසුයි. හැබැයි ඒක කළ යුතුයි. ඉතින් මේ සන්තුට්ඨෝ කියන ගුණය, සතුට කියන ගුණය ගුරුදේව නායක හම්දුරු ළඟ තිබුණා. උන්වහන්සේගේ හිනාව මතකනම් එය දැක්ක අත්විඳාය දන්නවා එහි සතුට කොච්චරද කියලා. උන්වහන්සේ හිනා වෙන්නේ හදවතින්ම, හිනා වුණේ හදවතින්ම. ඒ සිනහව ඇතුලේ තව කෙනෙකුට විඳවීමක් රිදවීමක් නැහැ. අවංකවම හිනා වුණා. ඒ හින්දා භික්ෂුවක් හැටියට උන්වහන්සේගේ සීමාවේ සිට උන්වහන්සේ බොහොම සතුටෙන් ජීවත් වුණා. අවසාන මොහොත දක්වාම සතුටෙන් තමයි කටයුතු කළේ. ඒ වගේ මේ සතුට ගැන කියලා දුන්නේ. ඒ සතුට උන්වහන්සේට තිබුණේම අර කියන සීමිත අවශ්‍යතා එක්ක. එතකොට පොදි ගහ ගැනීම අතහැරපු හින්දා තමයි මේ සතුට ලඟුනේ කියලා තමයි මගේ පෞද්ගලික වැටහීම. නැත්තම් ඕන කෙනෙකුට සතුට ඇති කරගන්න පුළුවන්. නරක නපුරු දේවල් කරලත් මිනිස්සුන්ට සතුට ඇති කරගන්න පුළුවන්. එතකොට ඇත්තටම අපි මේකේ මේ මොකද්ද තේරුම් ගන්නට ඕන මේ ධනය මොකද්ද කියන එකට වැඩිය සතුට ඇති කරගන්න මාර්ග මොනවද කියන එක. ඒ සතුටනේ ඊළඟට ධනයක් වන්නේ. එතකොට සතුට සඳහා පාවිච්චි කරන ප්‍රවේශ දොරටු මොනවද කියන එක. නරකක් කරලත් කෙනෙකුට සතුටක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් වඩා වැදගත් වන්නේ සතුට ලබා ගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ සතුට තියෙන අවශ්‍යතා එක්ක සාධාරණව ලබනවා නම් කෙනෙකුට ධනයක් වෙන්නේ නැද්ද? ධනයක් වෙනවා. ඊළඟට
උන්වහන්සේ ළඟ තිබිච්ච තවත් ගුණයක් තමයි මෙහි රතවිනීත සූත්‍රයේ අපිට හම්බ වෙන ඒ විශේෂතාවක් තමයි පවිවිත්තෝ. එහෙම නැත්නම් විවේකය කියන එක. secluded himself කියලා තමයි ඔක දක්වලා තින්නේ. විවේකයේ සම්බන්ධයෙන් උන්වහන්සේ දක්වපු උවමනාව ඒකත් හරි විශිෂ්ටයි. උන්වහන්සේ නියමිත ටයිම් ටේබල් එකකට තමයි කටයුතු කළේ. කාල සටහනක් උන්වහන්සේට තිබුණා. උදේ රාජකාරී කරන අපි හිතමු කාර්යාලයට වඩිනකොට ගිලම්පස දානිය ඔක්කොම අරගෙන 8 වෙනකොට 10 වෙනකොට ආයේ උදෑසන ගිලම්පස එකක් වළඳනවා. දවල්ට දානේ වළඳනවා. ඊට පස්සේ හවස්වර විවේකී වෙඳලා එතනින් පස්සේ සන්ධ්‍යා බුද්ධ වන්දනාවත් කරලා උදේ වරුවෙත් වැඳලා රෑ 10ට අනිවාර්යයෙන්ම උන්වහන්සේ තමන්ගේ කාර්යය නිමා කරනවා. එතනින් පස්සේ දායකයෙකුට උනත් මේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ උන්වහන්සේව මුණ ගැහෙන්න. අසනීප වෙන්නට පෙර එහෙමම තමයි උන්වහන්සේ කටයුතු කළේ. එහෙනම් විවේකය හැම වෙලේම තියාගත්තා. මොකද මේ කායිකව අපි ලබන විවේකය මානසික සමබරතාවට ඒකාග්‍රතාවට හරි වැදගත්. ඒ ඒකාග්‍රතාව කියන එක නැති වෙනවා කායිකව අපි වෙහෙසට මහන්සියට පත් වුණත් විශේෂයෙන්ම දවස කළමනාකරණය කරගත්තේ නැත්තම්. ඒ හින්දා භික්ෂුවක් හැටියටත් මේ පවිවිත්තෝ කියන එක හරි වැදගත් වෙන්නට ඕන කාල සටහනකට අනුව ජීවත් වීම. ඉතින් ඒක දායකයොත් ඒ ගැන සප්‍රමාණ වෙන්නට ඕන තමන්ගේ කාර්යයන් සිද්ධ කරනකොට කොහොමද හම්බ වෙන්නේ කීයටද හම්බ වෙන්නේ මේ වෙලාවට මම මුණ ගැහෙන එක හොඳයිද වගේ දේවල් සරලව ඔළුවට යන්න ඕනේ. දැන් දානේ වළඳන වෙලාව නේ. එතකොට උදේට වළඳන්නේ කීයට දවල්ට වළඳන වෙලාව කියන එක මේවා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වෙලාවට නේ උන්වහන්සේලාට විවේකයක් දීලා ඒ කාර්යයන් කරන්න මේ කාලය වෙන් කරලා දීලා මේ කාර්යාලයක උනත් තියෙනෝනේ මේ දිවා ආහාරයට වෙලාව. එතකොට ඒ අර්ථයෙන්ම හිතන්න. එතකොට එතනින් පස්සේ භික්ෂුන් වහන්සේ මුණ ගැහිලා ඒ වෙලාව උන්වහන්සේලාට දීලා ඉතින් ඒ මෙන්න මේ කියන මේ දෛනික වැඩපිළිවෙලක් උන්වහන්සේ හදපු එක තමයි තවමත් අපේ විහාරස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපේ දායකයත්වෝ දන්නවා මේ වෙලාවේ හාමුදුරුව ගිලම්පස ගන්නවා, මේ වෙලාවේ දානේ වළඳනවා, මේ වෙලාවේ විහාරේ වන්දනාවට යනවා. ඔය ආදී වශයෙන් එහිඳ පවිවිත්තෝ කියන එක අතින් ඒ ගුණය අතින් ගත්තත් ගුරුදේව නායක හාමුදුරුව සමුපලක්ෂිතයි කියලා මා විශ්වාස කරනවා. ඊට පස්සේ ආරද්ධ විරියෝ පර්සිස්ටන්ස් කියන එක නේ. ඒ කියන්නේ මේ 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 මොනහරි දෙයක් ආරම්භ කළා කරන්නට තියෙන වීර්‍යය. ඒ වෙනුවෙන් උන්වහන්සේ කිසියම් තත්ත්ව පරීක්ෂාවක් කරලා ඊට පස්සේ මේ මුදල් කොච්චර අවශ්‍ය වෙනවද කියලා බලලා භූමිය පරීක්ෂා කරලා ඊට පස්සේ භෞතික කාරණා ගැන යම් කිසි නිගමන සමාලෝචන හදාගෙන දන්න කියන ප්‍රාමාණික මේ විද්වතුන් වෙන්නට පුළුවන්, උගතුන් වෙන්නට පුළුවන්. ඒ වගේ උන්වහන්සේ යම් දෙයක් ආරම්භ කරනකොට ඒ ආරද්ධ විරියෝ කියන ගුණය පවත්වා ගත්තා. ඒක මේ විශේෂයෙන්ම විශාල ආයතන පරිවෙනස්ථාන සිද්ධ කරන, විද්‍යාස්ථාන සිද්ධ කරන මෙහෙවන හාමුදුරන්ට හරි වටින ගුණයක්. ආරම්භ කරනකොට ඒ ගැන වග විභාග ඇති කරගන්න එක, විශේෂයෙන්ම අයවැය පිළිබඳව ගත්තත් ඒකෙදි ලොකු කතාවක් තියෙනවා. අපිට හිතන්න දේවල් තියෙනවා. දැන් ඒවා අපි දකින උන්වහන්සේ මේ කොහොමද මේ පෙදරේරුවට මුදල් ගෙවලා තියෙන්නේ, කවදද ගෙවල තියෙන, ඒ කාර්යය කොහොමද ඉවරුනේ. ඒ හැම තැනකම උන්වහන්සේ සටහන් තියාගෙන තියෙනවා නේ. ඒ සටහන් අද අපිට හම්බ වෙනවා, අපි දකිනවා. ඒතොර ඒ කාර්ය පිළිබඳ උන්වහන්සේගේ වගකීම, වගවීම බොහොම ඉහළගේ එක තිබුණා. එහෙනම් ආරද්ධ විරියෝ කියන ගුණය අතිනුත් ගුරුදේව නායක හාමුදුරුවෝ ඉදිරියෙන් ඉන්න. ඊට පස්සේ මේ සූත්‍රයේ ඊට පෙර අපිට හම්බ වෙනවා මේ අසංසට්ඨෝ කියන ගුණය. මේ මේ ඒ කියන්නේ මේ දැන් ඇත්තටම මේ අසංසට්ඨෝ කියන ගුණය ගත්තොත් මේක මේ භාග්‍යවතුන් වහන්සේට සමාන කරන්න උන්වහන්සේ සතුව පවතින ගුණයක් හැටියට තමයි ධර්මයේ සාකච්ඡා කරලා තියෙන. විශේෂයෙන් පිරිසෙහි නොම ඇලෙන ඇලීමක් ගැටීමක් නැහැ කියන අදහසින් බුදුහාමුදුරුවෝ මේ අසංසට්ඨෝ කියන ගුණයෙන් හඳුන්වලා තියෙනවා. දැන් මෙහි රතවිනීත සූත්‍රයේ එක දක්වන්නේ පංචවිධ සංසර්ගයක් නැති කියන එක.
භික්ෂුවකට හරි වටිනවා. මේ අපි බලමු මොනවද පංචවිධ සංසර්ගය කියලා කියන්නේ. එතකොට මෙතන සංසග්ග කියන අර්ථයෙන් දක්වන්නේ එකට එකතු වීම නේ. අපි මේ 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 අපි කියන්නේ entangled කියලා නේ, එකකට එකක් බද්ධ වෙලා පවතින එක. ඒතොර එහෙම දේවල් නැති වුනහම, ඒ බද්ධතාව නැති වුණාට පස්සේ, ඒ එකතු වීම නැති වුණාට පස්සේ භික්ෂුවකට හරි පහසු ජීවත් වෙන්න. ඒක එකක් තමයි දර්ශන සංසර්ගය කියන එක. දැකීම නිසා අපි ඇති කරගන්න බැඳීම. ශ්‍රවණ සංසර්ගය, ඇසීම නිසා ප්‍රියතාව. ඉතින් මේව ගැන ඕනතරම් මේ සුත්තනිපාත අට කතාවේ කියන පරමත්ත ජෝතිකාව බැලුවහම හොයාගන්නට පුළුවන්. ඊට පස්සේ කාය සංසර්ගය, ඒක පැහැදිලි. ඊට පස්සේ සමුල්ලපන සංසර්ගය කියලා තව එකක් තියෙනවා. මේ 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 යම් කෙනෙකුගේ කතා කිරීම නිසා හටගන්න ආශාව, රාගය කියලා කියන්නට පුළුවන්. ඊට පස්සේ සම්භෝග සංසර්ග කියලා තව එකක් තියෙනවා, පංච සංසර්ගය. ඒ කියන්නේ කායිකව සිද්ධ කරන සංසර්ගය. මේ තුනට යන්නට පුළුවන් නේ. මේ මේ තුන නෙමෙයි, මේ පහටම කෙනෙකුට යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන් භික්ෂුවකට මේ පහෙන් මේව පලිබෝධ හැටියට දැකලා මේ ඒවෙන් වෙන්වීම අවශ්‍යමයි. ඊට පස්සේ අපේ නායක හාමුදුරුවෝ මේ කාරණා සම්බන්ධව උන්වහන්සේගෙත් හොඳ අවබෝධයක් තිබුණා. ඒ කියන්නේ උන්වහන්සේ මේ රූපවලට ප්‍රිය වුණාට ඒ රූප කාමරයට අරන් ගියේ නැහැ, වෙන කොහෙවත් අරගෙන ගියේ නැහැ. හඬට ප්‍රිය කළාට ඒක එතනින් තිබ්බා, ආයෙ අරන් ගියේ නැහැ. දැන් දූරකථනය ගත්තොත් එහෙම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කැමතිම නැහැ. අවශ්‍යතාව මොකද්ද, වෙන්න ඕන මොකද්ද කියලා බොහොම කාරණිකව අහනවා. හැමෝටම තෙරුවන් සරණයි කියලා තමයි දූරකථනයට කතා කරන්නේ. එතකොට ශ්‍රවණය පිළිබඳව මේ උන්වහන්සේට මම හිතන්නේ නෑ දැඩි බලාපොරොත්තු ආලයක්. තව වෙලාවක ඒවා අරගෙන ගිහිල්ලා ගෙදරත් තියාගෙන පන්සලෙත් තියාගෙන අහන්න ඕන තරමේ අවශ්‍යතාවක් තිබුණයි කියලා. ඒ හින්දා උන්වහන්සේ හැම වෙලේම පරිස්සම් වුණා. ඊතුරු කාරණාත් එහෙම. ඊට පස්සේ අපි ආයේ රතවිනීත සූත්‍රයට එමු. සීල සම්පන්නෝ. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ තියෙන සංවරකමනේ. උන්වහන්සේ හොඳට කතා කළා, හොඳ වචන පාවිච්චි කළා. හැම වෙලේම හැම කෙනෙකුටම, හම්බ වෙච්ච හැම කෙනෙකුටම ඒ අය මේ යනකොට වැඳලා වෙන් වෙලා යනකොට පරිස්සමෙන් කියලා කියනවා. ඉතින් මේක මං හිතන්නේ අපේ විහාර පරපුරේ ඉන්න බොහෝ ස්වාමීන් වහන්සේලාට, සමහර ඇතම් ගිහි දරුවන්ට පවා පුරුදු වෙලා තියෙනවා. කෙනෙක් වැඳලා සමුදුන්නට පස්සේ, එහෙම නැත්නම් යන්නම් කියලා කිව්වට පස්සේ පරිස්සමෙන් කියලා අපි කියනවා. පරිස්සමෙන් යන්න කියලා. ඉතින් උන්වහන්සේ ළඟ ඒ වගේ උතුම් ගුණ ධර්ම තිබුණා. සමාධි සම්පන්නෝ. සමාධිය සම්බන්ධයෙන්ුත් එහෙම කොන්සන්ට්‍රේෂන් කියන එක. එතකොට උන්වහන්සේට එහෙම මේ මේ අපි කියන්නේ මේ කන්සමේට් කියලා නේද, මේ සමාධිය සම්බන්ධයෙන් ලොකු වගකීමක් තිබුණා. ඒ කියන්නේ කිසිම වෙලාවක කැළඹීම් සහගත නැහැ. කොච්චර දරුණුම අමාරුම අවස්ථාවක වුණත් උන්වහන්සේ තමන්ගේ මහානකම පැවිද්ද, එතකොට ඒ උන්වහන්සේට තිබිච්ච සමාජ වගකීම, වටිනාකම, විහාර පරපුරේ තිබිච්ච පිළිගැනීම, නිකායේ ඇතුලේ තියෙන වගකීම් සහගත චරිතය, මේ හැම වෙලාවකම සමාධියට භජනය කරලා උන්වහන්සේ පරිස්සම් කරගත්තා. ඉතින් ඒක උතුම් ගුණයක්. ඊට පස්සේ පඤ්ඤා සම්පන්නෝ නේ, අපි කියන්නේ ඩිසර්මන්ට් කියලා. හරිම බුද්ධිගෝචරයි, බුද්ධිය පාවිච්චි කරා හැම වෙලේම. දීර්ඝ සාකච්ඡා කරන්නේ නැහැ කිසිවක් සහ කිසි කෙනෙක් සමග. ධර්මයේ උනත් දේශනා කරන්නේ හරියටම පැයේ බණක් නම් පැය. දම්පොලකට වැඩිය නම් ඒ මිනිස්සුන්ට දානේ වළඳලා ඉවරලා එපා වෙනකම් බණ කියන්නේ නැහැ. ඇත්තටම ඒක එහෙම නරකයි කවුරු හරි කරනවා නම්. මිනිස්සු කන්න ඕන වෙලාවේ නොකා ඉඳලා තමයි හාමුදුරුන්ට දානේ පූජා කරන්නේ. හැමෝම කන්න ඕනනේ දවල්ට. ඒ වෙලාවේ බඩගින්න ඉඳලා තමයි ස්වාමීන් වහන්සේලාට වත් පිළිවෙත් ටික සිද්ධ කරන්නේ ශ්‍රද්ධාව. ඒ වෙලාවත් අරගෙන, ඒ කියන්නේ කන වෙලාවත් අරගෙන, තවත් කන්න තියෙන වෙලාවත් අරගෙන, ඒ මිනිස්සුන්ගේ කන වෙලාවත් කාලා දැම්මහම ඒ බණ එපා වෙනවා. එහෙනම් ඒ හැම වෙලාවකම භික්ෂුව වේලා ශක්ත වෙන්නට ඕන, වෙලාවට වැඩ කරන්නට ඕන. ඉතින් ඒ ගුණය මං හිතන්නේ ප්‍රදේශයේ ඉන්න හාමුදුරුවෝ හොඳාකාරව ප්‍රාදේශීය මහා සංඝරත්නයේ දන්න උන්වහන්සේ බොහොම කෙටියෙන් උත්සව ආමන්ත්‍රණය කළා. මේ වචන ටික හරියටම වදිනවා, හරියටම ඇති. එතකොට බොහොම කෙටියෙන් තමයි පින්කම් ගෙවල් වල කටයුතු සිද්ධ කළේ. ඒවා හරියටම හරි වෙලාවට සිද්ධ කළා. ඉතින් නූතන භික්ෂුවකට මීට වැඩිය ආදර්ශ තියෙනවද? ඊට පස්සේ ඕවාදකෝ,
අවවාද දීම සම්බන්ධයෙන්ුත් එහෙම අපි කියන්නේ එක්සෝටින් කියලා අවවාද සම්බන්ධිරුත් එහෙම අවශ්‍ය දේ කියලා දෙනවා එච්චරයි ඒකත් පන්න පන්න කලේ නැ නේ ඊට පස්සේ උන්වහන්සේ ළඟ හොඳ ගුණයක් තිබුණා මේ සන්දස්සකෝ අපිට උපදේශ දෙනවා ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ටින් කියන එක ශිෂ්‍යව සම්බන්ධිනුත් එහෙම උපදේශ දෙනවා මේව කරන්න කියලා මේ කියලා දෙනවා ඒක දැන් ඊළඟ ගුණයෙන් මම කියලා දෙන්නම් සමාදපකෝ උනන්දු කරනවා තමන්ගේ ශිෂ්‍යෝ මේ දේවල් කරන්න මේ මාර්ගවලට යන්න දැන් අපි අපේ ජීවිතය ගත්ත අපි උසස් අධ්‍යාපනය ලැබනකොට ඒ හැම තැනකටම එක් කරගෙන ගියේ නායක හාමුදුරු ගිහිල්ලා ශිෂ්‍යෝ බලන්න උන්වහන්සේ මේ හාල් පොල් අරගෙන මාස කීපයකට සැරයක් එනෝ බලන්න කොහොමද මගේ ගෝලයා ඉන්නේ කියලා ඒ ආයතනයේ අදාළ ප්‍රධානියා භික්ෂුන් වහන්සේ හමු වෙලා පරිණාධිපති හාමුදුරුව හමු වෙලා ශිෂ්‍යයාගෙන කතා බහ කරලා උන්වහන්සේ යන යුතුකම් ශිෂ්ට ඉෂ්ට කරන එහෙනම් දරුවන්ව ශිෂ්‍යයන්ව උනන්දු කරා ඒ වගේම තමයි උන්වහන්සේ ළඟ තිබිච්ච තව හොඳ ගුණයක් තමයි මේ සම්පහන්සකෝ සම්පහන්සකෝ කියලා කියන්නේ ධෛර්යයටපත් කරන ධෛර්යය ලබා දෙනවා නේ ඒ ධෛර්යය ලබා දීම ගුරුවරයෙක් හැටියට ගුරුවරු කරන්න ඕන දෙයක් ශිෂ්‍යෝ සම්බන්ධයෙන් ඒ ධෛර්ය ලබා දෙන උන්වහන්සේ කොච්චර අපහසුකම් අමාරුකම් තිබුණත් මිනිස්සුන්ට කරලා තියෙන ධෛර්ය ලබා දීම කියලා නිම කරන්න බෑ අවසාන මොහොතේ ඒ කියන්නේ අපවත් වෙච්ච අවසාන දවසේ උන්වහන්සේගේ ධෛර්යය කොච්චරද කියනවා නම් මම මේ දැනගන්න කියන්නේ මාධ්‍යක පළවෙනි වතාවට උන්වහන්සේ තමන් වහන්සේම තමන්ගේ හිස බාගෙන හිස රැවුළු බාගෙන තමයි ඉස්පිරිතාලෙට යන්න සූදානම් වන්නේ රෝහලට යන්න සූදානම් වෙන්නේ හිතන්න එදා දවසේ මුන්නහන්සේ අපවත් වෙනවා කොච්චර ධෛර්යයකින් යුක්තයිද කිසි කෙනෙකුට උන්වහන්සේව නඩත්තු කරන්න උන්වහන්සේගේ කටයුතු සිද්ධ කරන්න බැරිම අවස්ථාවක් ඇරෙන්න දුන්නේ නැහැ උන්වහන්සේ ජරා ජීර්ණ උනේ නැහැ තව කෙනෙකුට වදයක් ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය පුත්‍රයෙකුට වදයක් උනේ නැහැ උන්වහන්සේ අපි කියන්නේ එහෙම වෙන එක වැරදි කියන එක නෙමෙයි උන්වහන්සේ ළඟ එහෙම අමුතු ධෛර්යයක් තිබුණා අන්තිම වෙලාවෙත් දැන් බොහෝ අයට අර ඕවර්වෙල්මින් වගේ එකක් වෙනවනේ වයසට යනකොට නේද මේ කරන කියන දේවල් අමතක වෙනවා සිහිය බුද්ධිය නැති වෙනවා හැබැයි අපේ ගුරුදේව හාමුදුරු එහෙම නැහැ අපවත් වෙන දවසට පෙර දවසෙත් ඒ අන්තිම තප්පරෙත් උන්වහන්සේ සිහි බුද්ධියෙන් හිටි සිහි නුවණින් අපවත් වූහ කියලා අර බොහෝ තේරාපදානවල දක්වලා තින්නේ ඔය කටවහරටනේ පුරුද්දටනේ නැත්තම් කොහේ හරි කොපි කරලා අරගෙන දාලා තින්නේ හැබැයි අපේ ගුරුදේව නායක හාමුදුරන්ගේ තේරාපදානේ ලීවේ මම සහ පනාවල විජිත සිරිනායක හඳුරු අපි ඒක ඇත්තටමයි ලිව්වේ උන්වහන්සේ සිහි නුවණින්ම තමයි අපවත් උනේ අන්තිම මොහොතේ හැම දෙයක්ම පිළිවෙලට නිරවුල්ව කටයුතු සිද්ධ කරලා ඉෂ්ට කරලා උන්වහන්සේත් අපවත් වෙනවායේ දැනගෙන ඒ සඳහා ප්‍රකාශත් කරලා අදනම් මම මැරෙයි කියලා ඒ වගේ අදහසකුත් වචනයකුත් කියලා තමයි උන්වහන්සේ වාහනයට නගින්නේ රෝහල් ගත වෙන්නේ ඒ වගේ සිහි නුවණින් කටයුතු කරන්න මං හිතන්නේ පුණ්‍යවන්තයෙකුට ඇරෙන්න දුෂ්ටයෙකුට පාපතරයෙකුට මේ ලෝකේ බැහැයි කියන එකයි මගේ පෞද්ගලික හැඟීම. එහෙමනම් මේ වෙලාවේ මගේ ගුරු හාමුදුරු වෙනුවෙන් මේ රතවිනීත සූත්‍රයේ භික්ෂුව සතු කරගත යුතු ගුණධර්ම එකතු කරලා එකින් එක ගලපලා සිද්ධ කළ දේශනාව අහවර කරන්න කාල වේලාව ඇවිල්ලා තියෙනවා. දැන් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ නිට්ටඹුව නුවරපාර සදහම් මාවත අංක 46 දරණ නිවසේ පදිංචි එස්.කේ. දොඹේපොළ විශ්‍රාමික විදුහල්පතිනිය විසින් මං මුලින් ප්‍රකාශ කළා වගේ එතුමියගේ පූර්ණ අවශ්‍යතාව මත දායකත්වයේ මත එතුමියටම නැගුණු සංකල්පයක් මත ගුරුදේව නායක හාමුදුරුව අපවත් වෙලා තුන් මහක් ගෙවෙන තැන මේ පින්කම මේ විදියටම ඩිජිටල් ලෝකයට අවැසි පරිදි සිද්ධ කරමු යයි කියලා අප සමග කතිකාව කළගත්තා. ඒ කතිකාව නරකක් වුණේ නැහැ. පන්සලට එන්නට බැරි ගමෙහි අසරණ වෙලා ඉන්න මේ වෙලාවේ පීඩාවට පත් වෙලා ඉන්නෝ නම් කවුරු හරි කුමන හෝ කාරණාවක් නිසා ඒ හැමෝටම අපේ දායක පින්තුන්ට ප්‍රඥා නාලිකාව හරහා මේ බණ අහන්නත් දකින්නත් පුළුවන් වෙනවා. එතකොට ඇය දක්වලා තියෙන පරිදිම මෙහි අරමුණ නිට්ටඹු විද්‍යානන්ද පිරුවෙන් මූලමහා විහාරයේ ඇතුළු විහාර ගණයේ අධිපතිව වැඩවුසු
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය පටිපත්ති සංවර්ධන ලේකකාධිකාරී දුරීන ශාස්ත්‍රවේදී අවසරයි පූජ්‍යතර ගලපිටමණ ඉන්දානන්ද ගුරුදේව නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් 2022 අප්‍රියල් මාසේ 13 වන දිනට හරියටම තෙමසක් පිරෙන උන්වහන්සේගේ භවය සුවපත් වේවා සසර ගමන සුවපත් වේවා ඒ සසර ගමනේහි කවදා හෝ දවසක ගුරුදේව මගේ නායක හාමුදුරුව නිවනින්ද සැනහේවා කියන බලාපොරොත්තුවයි අරමුණයි මේ පින්කමෙහි තියෙන්නේ ඊට අමතරව විහාර පරපුරේ අපවත්ියේ වදාළ මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු සද්දි විහාරිකව වැඩ සිටි භික්ෂු මහා සංඝරත්නය මේ වෙලාවේ අපි පින් දීමෙන් මතක් කරන උන්වහන්සේ හැම දිනාගෙමත් භව ගමන සුගතිගාමි වේවා කියලා එස්කේ දොඹේපොළ විශ්‍රාමික විදුහල්පතිනිය මේ වෙලාවේ මේ අරමුණු හැටියට දක්වනවා ඒ වගේම විද්‍යානන්ද පිරුවෙන් මූල මහා විහාරයේ වැඩ සිටින ගරුතර ස්වාමින් වහන්සේ හැම දිනාගෙම අධ්‍යාපන ශාසන ආදී සමාජීය කටයුතු පවා සාර්ථක වේවා උන්වහන්සේ හැම දිනාම නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝායු දීර්ඝායුෂ පවත්වා ගනිවා කියන ආශිර්වාදයත් එස්කේ දොඹේපොළ මහත්මිය විසින් සිද්ධ කරනවා ඒ වගේම අවසාන වශයෙන් එතුමිය ධර්මදේශනාවේ දායකත්වයේ දරණ ගමම්ම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා ආදරණීය පියතුමා මෑණියන් ස්වාමි පුරුෂයා සහෝදරයා සහෝදරිය ඇතුළු මියගිය සියලුම ඥාතීන්ගේ භව ගමනත් සුගති වේවා කියලා මේ ධර්මදේශනාවේ ආනිසංසයෙන් ඒ වගේම මේ හැම දිනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා එවිතරක් නොවේ එස්කේ දොඹේපොළ විශ්‍රාමික විදුහල්පතිනියට සහ එතුමියගේ දූ දරුවන්ට මුණුපුරන්ට මිනි බිරියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝාෂ සම්පත්තියද ලැබේවා කියලා එස්කේ දොඹේපොළ විශ්‍රාමික විදුහල්පතිනිය විසින් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධර්මදේශනාව සිද්ධ කළ මටත් එතුමිය ආශිර්වාද කරනවා තෙරුවන් සරණ ලැබේවා කියලා ඉතින් ඔබතුමීට බොහොමත්ම පිං ඒ වගේම මවිසුනුත් මේ වෙලාවේ එස්කේ දොඹේපොළ විශ්‍රාමික විදුහල්පතිනියට අපේ දායක සභාවේ විශිෂ්ට විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසි කාන්තාවට මේ වෙලාවේ මම හදවතින්ම ආශිර්වාද කරන ඔබතුමිය නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා එහි බලාපොරොත්තුව තවදුරටත් සම්බුද්ධ ශාසනයට අවැසි මඟ පෙන්වීම ධර්මාවවාද එතකොට උපදේශ මැදිහත් වීම හැම දෙයක්ම අදටත් ඔබතුමිය බොහෝ වයස්ගතව හිටියත් අප වෙනුවෙන් සිද්ධ කරන ඒ කටයුතුවල යෙදෙන එක සමහර වෙලාවට තරුණයෙකුට තරුණියකට හිතන්නවත් බැරි තරම් යහුසුලුයි කඩිසරයි. ඉතින් එය ඔබ සසරින් ලැබපු පිනක්ය කියලා තමයි පාරමිතාවක්ව කියලා තමයි මා විශ්වාස කරන්නේ. අවසාන වශයෙන් ඔබතුමියට නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් සැලසේවා කියලා පන්සලේ හාමුදුරුව හැටියටත් මම මේ වෙලාවේ ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. අවසාන වශයෙන් අපවත්ිය වදාළ ආදරණීය ගුරුදේව නායක හාමුදුරුවන්ගේ සසර ගමන සූපත් වෙලා ඔබ වහන්සේ සංසාරේ කවදා හරි දවසකට අපිට ශිෂ්‍ය පුත්‍රයෝ හැටියට හෝ මිත්‍රයෝ හැටියට හරි කමන්නේ සහෝදරයෝ හැටියට හරි සංසාර ගමනේ මුණ ගෙහෙවා කියලා මේ භව ගමනේදී මම බොහොම ඕලාරික ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා ඒ තරම් ඔබ වහන්සේගේ සේවය ඒ ඇසුර අපිට ප්‍රිය උපදවනවා ගුරුදේව නායක හාමුදුරන් වහන්සේ අමා මහ නිවණින් සැනහේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සියලු දෙනාට තෙරුවන් සරණයි රාගක්ඛයෝ නිබ්බානං